Wanitha Waruna samagin sambandha vela inne sajeeviva nawatha wathawak api den man kiyawana kolayekui panu gela asth kala tiyaganna kiyala den ape kaanthawo tikak kema hadanna kemathi aya innawa akamathi aya innawa kaden gihilla ganna aragena kanna denna kemathi aya thinna lesi nisa namuth api pennana Wanitha Warunen සමහර විට අපි කඩේ ගිහිල්ලා ගන්න ටිකක් මිල වැඩි කෑම වර්ග අපිට ගෙදර ඉඳලා ඊට වඩා රසයට ගුණයට ඒකම මේ හොඳට හදා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් අපුංචි ළමයි ඩෝනට් කන්න කැමති නේනේ. ඕක සාමාන්‍යයෙන් ලංකාවේ කෑමක් නෙමෙයි අපේ රටේ අපිට හුරු කෑමක් නෙමෙයි. නමුත් අපි දැන් ඒකට හුරු වෙලා ඉන්න අපේ පුංචි ළමයි විතරක් නෙමෙයි අපිත් ඕකට කැමතියි. දැන් අපි ඔබට පෙන්වනවා ඩෝනට්ස් හදන්නේ කොහොමද ගෙදරදී මොනවද ඕන කරන දේවල් ඔබ ඉතාමත්ම හොඳින් මේක සටහන් කරලා තියාගන්න අපිට මදූෂි අබේසූරිය තමයි මේ රෙසිපි එක එවලා තියෙන්නේ ඒකම මේ වීඩියෝ දර්ශන ඔබ නරඹන්න මේක හදන විදිහ ඉගෙන ගන්න ඒකම ඔබටත් පුළුවන් ඔබ දන්න කෑමක් තියෙනවා නම් බොහොම විශේෂ දෙයක් තියෙනවා නම් අපිට එවන්න සමහරවිට අපිට පුළුවන් මේල් එකකින් උනත් එවන්න හැකියාවක් තියෙනවා ලිපියකින් උනත් එවන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් ඒක අපේ මේ වැඩසටහන් නරඹන කාන්තාවන්ට ඉදිරිපත් කරන්න. ඒගොල්ල කැමති වෙයි. ඉතින් ඔන්න මදූෂි ඔයා එවපු මේ රෙසිපි එක අපි අරන් තියෙනවා. ඉතින් අපි බලමු මේ කාන්තාව කොහොමද මේකට කැමැත්තක් දක්වයිද කියලා. දැන් අපි බලමු ඩෝනට්ස් හදන්නේ කොහොමද කියලා. පළමුව වාජනයක් ලිප තබා එයට කිරි සහ සීනි එකතු කර මදගින්නේ රත් කරගන්න. එය ලිපෙන් බා එයට යීස්ට් ස්වල්පයක් එකතු කරන්න. එම මිශ්‍රණය හොඳින් ගසා පසකින් තබන්න. ඉන්පසු බටර් හෝ මාගරින් භාගයක් ගෙන එය ලිපෙහි තබා උණු කරගන්න. යතරතුර පිටිගෙන හොඳින් හලා ගන්න. ඊට ලුණු සහ ඝන විතර කහමද දෙකක් එකතු කර ගන්න. ඊට කිරි සහ බටර් ද එකතු කරගෙන එම මිශ්‍රණය හොඳින් කවලම් කර ගන්න. ඇලවෙන්නේ නැති පදමට ආවට පස්සේ බෝඩ් එකක් මතට පිටි තවරා මෙම පිටි මිශ්‍රණය හොඳින් අනාගත් පසු එය භාජනයකට තබා විනාඩි 60ත් 90ත් අතර ආවරණය කර තබා ගන්න. චොක්ලට් මිශ්‍රණය සඳහා භාජනයක් ලිප තබා කිරි සහ පැණි එකතු කර ලා රස්නෙන් රත් කර ගන්න. ලිපෙන් බාගත් පසු බටර් සහ චොක්ලට් කිරි වලට එකතු කර ගන්න. එම මිශ්‍රණය හොඳින් කලවම් කර ශීතකරණයේ දමා ගන්න. ඉන්පසුව පසෙක තැබූ පිටි මිශ්‍රණය ගැන රෝල් කර ගන්න. ඉන්පසු එම මිශ්‍රණය කොටස් වලට බෙදා වෙන් කරගෙන පසකින් තබා තවත් විනාඩි 30ක් පිපෙන්නට හරින. එම මිශ්‍රණය පිපුණු පසු එම කොටස හොඳින් රන්වන් පාට වනතුරු බැද ගන්න. ඒ අතරතුර වෙනත් භාජනයකට සීනි සහ චොක්ලට් පවුඩර් එකතු කර කලවම් කර ගන්න. බැදගත් ඩෝනට් ලිපෙන්ගෙන සීනි තවරන්න. ඉන්පසු චොක්ලට් මිශ්‍රණය තවරා අමුත්තන්ට පිළිගන්න. ඒක ටිකක් විශේෂ ඩෝනට්ස්. දැන් අපි සමහරලාට ගිහාම කන්න දකින විදිහේ එකක් නොවෙන්න පුළුවන්. හැබැයි එහෙම විදිහත් හදාගන්න පුළුවන්. Tamanta කැමති විදිහකට හදාගන්න කොහොම වුණත් හැදුවත් ගුණදායකයි රසයි. මොකද අපිරිසිදුකමක් නැහැ. හොඳ පිරිසිදුයි. ගෙදර හදලානේ තියෙන්නේ. අපිට ඒක එක එක විදිහට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ එක එක විලාසිතාවන් වලට හදාගන්න පුළුවන් ක්‍රම වලට හදාගන්න තු ඒ ක්‍රමයට තමයි හදන්නේ ඩෝනට්ස්. ඉතින් ඒ අතරතුරේදී දැන් බලන්න මම දැන් කිව්වනේ අපිට මදූෂි එවපු මේ රෙසිපි එක අපිට කෙනෙකුට මේක අපිට අන්තර්ජාලය හරහා ලබා දෙන්න පුළුවන් කියලා නේ අපේ තියෙනවා සමහරට අපිට Facebook එකේ ෂෙයා කරගන්න පුළුවන් මේ වගේ එකක් එමු නැත්නම් අපේ මේ ඊමේල් එකට එවන්න පුළුවන් රෙසිපි එකක් කොහොම කරන්න පුළුවන් දැන් මේ අන්තර්ජාලය තියෙන්නේ මොකටද හොඳ දෙයට පාවිච්චි කරන්න වැදගත් දේවල් වලට පාවිච්චි කරන්න අපිට ඉගෙන ගන්න හුඟක් දේවල් අපිට අන්තර්ජාලයෙන් කරන්න පුළුවන් හොඳ දේවල් හැබැයි ඒ වගේම බොහොම නරක දේවල් අන්තර්ජාලය හරහා කරන්න පුළුවන්. මම අද දවසේදී තෝරාගත්ත ලිපියක්. මේ ලිපිය ඔබ අනිවාර්යෙන්ම කියවන්න. අපේ දරුවන්ට ඉතාමත්ම වැදගත් මේ වගේ දේවල් ටිකක් කියලා දෙන්න අපේ අම්මලා. ලංකාදීප පුවත්පතේ මේ ලිපිය සඳහන් වෙලා තිබුණේ අන්තර්ජාලයේ පුරාම ඔන්න පාසල් දැරියන්ගේ නිල් පින්තූර
ඒකෙන් අසභ්‍ය පින්තූර එළියට ඇවිල්ලා තියෙනවලු. ඉතින් අපි දන්නවා දැන් මේ අවකාශයේ ජයගත්තු මේ මාධ්‍ය අතුරින් පරිගණකයට හිමි වෙන බොහොම විශේෂ ස්ථානයක්. ඒකට හේතුව තමයි මේක බහුමාධ්‍ය උපකරණයක් වෙලා තියෙන්නේ. නමුත් පරිගණක ආශ්‍රිතව ජීවිත ලැබෙන පහසුකම් එමට තිබුණත් ඒ පහසුකම් අනිසි විදිහට යොදාගෙන ජීවිතේ වරද්දගත් අය ඉන්නවා. ඉතින් ඒ විදිහට වරද්දගත් අයගේ කතාන්තරයක් තියෙනවා මේ මේ රසවිත කලාපේ ඔබ බලන්න ලංකාදීප පුවත්පතේ. ඉතින් සමහර විට අපි නොහිතන දේවල් අපි මේ අන්තර්ජාලය හරහා Facebook එක හරහා දන්නා හඳුනා ගන්න අය. ඒ කියන්නේ අපි කලින් හඳුනා නොගෙන අපි අලුතෙන් හඳුනා ගන්න මිතුරන් මේවට එකතු වෙනවා. ඉතින් ඒ හරහා සමහර විට අපි දන්නේ නැතුව අපේ දරුවන් දන්නේ නැතුව මේ වගේ ව්‍යසනයකට ගොදුරු වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ කතාන්තරය ඔබ නරඹන්න මේ අවස්ථාවේ අන්තර්ජාලය ඔබට නරඹන්න හැකියාවක් තිබෙනවා නම් අනන්ත අප්‍රමාණ මේ වගේ අසභ්‍ය චාරූප මේ වෙන විට මුදාහැරලා තියෙනවා කියලා කියනවා. ඒ ඔබේ දරුවාගේ වෙන්න පුළුවන්, ඔබේ දියණියගේ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වෙන්න ඔබ ඉතාමත්ම සුපරීක්ෂාකාරී වන්න, ඔබේ දරුවන් පිළිබඳ ගැහණු පිරිමි ભેදයකින් තොරව අපිට අද දවසේ ආරක්ෂා කරගන්න සිදු වෙලා තියෙනවා අපේ දරුවන්ව. විශේෂයෙන්ම මේකේ සඳහන් කරලා තියෙනවා තමන්ගේ කිසිම නිර්වචන ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හරින්නට එපා කියලා. ඇත්තටම ඉතින් එහෙම අපේ දරුවන්ට කියලා දෙන්න, අපේ දියණියන්ට කියලා දෙන්න එහෙම අපි නිර්වචන ඡායාරූපයක් ලබා ගත යුතු නැහැ. ඒක අපි අන්තර්ජාලයට හැරිය යුතුත් නැහැ. මොකද මේ වැනි දේවල් අපි අනිසි විදියට සෙසු පුද්ගලයන් යොදාගෙන සමහර විට අපේ ඒ දරුවන්ට දැන් අපිට එක අවස්ථාවකදී හමු වුණා අපි ප්‍රවෘත්ති මගින් මේ පිළිබඳව වාර්තා කළා. එක දරුවෙක්ගේ මේ වගේ අසභ්‍ය චාරූපයක් අරගෙන ඔය අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා දැන හඳුනාගත්ත පුද්ගලයෙක් මුණ ගැහිලා ඊට පස්සේ ඒ අසභ්‍ය චාරූප අරගෙන ඒ දැරියට මේ පීඩනයක් ඇති කරලා තියෙනවා. මාත් සමග ගියේ නැත්නම්, එහෙම නැත්නම් යන්න ආවේ නැත්නම් එහෙම මම මේ සියලුම චාරූප අන්තර්ජාලයට මුදාහරනවා කියලා යම් බලකිරීමක් කරලා අවසානයේ කෙසේ හෝ ඒ දියණියගේ තියෙන වාසනාවට මේ දියණිය අම්මටයි තාත්තටයි මේ සිදුවීම කියලා අවසානයේ පොලිසියට ගිහිල්ලා මේ අන්තර්ජාලය හරහා මේ දේ කරපු පුද්ගලයාව නීතිය රැහෙන්ට හසු කරගන්න හැකියාවක් ලැබුණා. නමුත් ඔබේ දරුවා හැම දරුවෙක්ම සමහර විට මේක දෙමව්පියන්ට නොකියනවා වෙන්න පුළුවන්, සංගවාගෙන තබාගෙන ඉන්නවා වෙන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක්. ඒ නිසා ඔබ නිරන්තරයෙන් ඔබේ දරුවා පිළිබඳ විමසිලිමත් වන්න අද කාලයේ හැටියට අපේ සමාජයේ බොහොම ධර්ම සමාජයක් තියෙන්නේ. බොහෝ විට අපිට සෙනෙහස ආදරය එහෙම නැත්නම් අපි ගැන සොයා බලන්නට එන මුවාවෙන් අනිසි විදිහට අපෙන් ප්‍රයෝජන ලබා ගන්න එන පිරිසක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා නියම සෙනෙහස ආදරය තියෙන අය අපි අතර ඉන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගුරුවරුන් විදිහට ගත්තාම අද ඉන්න ඉතාමත්ම හොඳ යහපත් ගුරුවරු ඉන්නවා. ඒ වගේම අයහපත් පිරිසුත් ඉන්නවා අපේ දරුවන් අතර දරුවන්ට උගන්වන. ඉතින් ඒ නිසා දෙමව්පියන් විදිහට මේ දරුවා තමන්ගේ දරුවා සමාජයේ මොන මට්ටමේද ඇසුරු කරන්නේ, මොන මට්ටමේ පුද්ගලින්ද ඇසුරු කරන්නේ කියන එක පිළිබඳ ඔබ ඉතාමත්ම සිහි කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. ඔබ මේ ලිපිය කියවන්න. මේ දියණියට සිදුවුණු දේ ඔබේ දියණියට සිදුවන්නට ඉඩ දෙන්න එපා. ඒක තමයි අද දවසේ මා විශේෂයෙන්ම අපේ කාන්තාවන් වෙනුවෙන් උපුටාගත් ලිපිය. ඒ අතරතුරේදී නවලිය පුවත්පත මා අද දවසේ තෝරා ගත්තා. මේ කතන්දරයේ ගොඩක් වෙලාවට අපි අතරේ වැඩිපුර කතාබහට ලක් වෙන කතාවක්. විශේෂයෙන් ගැහණු දරුවන්ට මේ මස් හොඳ නැහැ කියලා කියන එක. ඇයි මෙහෙම කියන්නේ? ඉතින් අද මේ ලිපියෙන් සඳහන් කරලා තියෙනවා ඇයි මස් හොඳ නැහැ කියලා කියන්නේ කියන එක. විශේෂයෙන්ම දැන් අපි කුකුල් මස් වගේ දේවල් වලදී අපි දන්නවා මේ කුකුලන් මසට වෙන් කරනකොට ඔවුන්ට ලබා දෙන අර හෝමෝන් සහිත එන්නත පිළිබඳව. ඉතින් ඒ නිසාවෙන් අපේ ගැහණු දරුවන්ට විශේෂයෙන්ම මෙවැනි හෝමෝන් කෘතිමව දැන් මේ මස් මගින් හෝ ලබා ගැනීම අයහපත් වෙන නිසා. නමුත් අපිට පුළුවන් ඒ හා සමානව දැන් අපි මස්වල තියෙන ගුණය ලබා ගැනීමටනේ දැන් මේ වගේ මාංශ ආහාරයට ගන්න. එහෙම නැත්නම් ඕක රසයට කියන එක පුරුද්දක්. අපි දැන් අපි රස කියන එක හඳුනන්නේ කුඩාම දරුවෙක් ඉපදෙනකොට රස දන්නේ නැහැ, අපිනේ පුරුදු කරන්නේ. ඉතින් දැන් සමහර දරුවෝ මේ ඉන්නම ඒ මසට කැමැත්තක් දක්වනවා, ඒ රසයට කැමැත්තක් දක්වනවා. ඉතින් ඒ නිසා සමහරු ඔය කුකුල් මස් වගේ දේවල් නිතරම කන මේ දරුවන් ඉන්නවා. විශේෂයෙන් මේ දියණියන්ගේ කතාන්දරේ දැන් අපිට
මේ දරුවන්ට මේ දියණියන්ට මස් හා සමානවම ශක්තිය ලැබෙන පෝෂණය ලැබෙන පෝෂක කොටස් අඩංගු ආහාර වර්ග තියෙනවා. කඩල, බෝංචි යම් යම් ඇට වර්ග තියෙනවා. ඒවා ටිකක් වැඩියෙන් ආහාරයට එකතු කරගන්නලු. එකම ප්‍රෝටීන් සහ අනිකුත් පෝෂණ පදාර්ථ දරුවන්ගේ ශරීරයට අර මාංශ වලින් ඒ ලැබෙන කොටස් මේ ආහාර වලින් අපිට ලබා ගන්න පුළුවන් කියන එක පිළිබඳව මේ ලිපියේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි අර විදිහට අගුණදායක දෙයක් විශේෂයෙන්ම මස් වගේ දේවල් අනවශ්‍ය විදිහට දැන් සමහර දරුවෝ අපි ඉන්න හැම දවසකම හැම වේලකටම මොනම හෝ මස් වර්ගයක් අවශ්‍ය එහෙම රුචිකත්වයක් දක්වන දරුවෝ ඉන්නවන්න ඒ දරුවන් අපි මං හිතන්නේ මේ කියන කාරණාවෙන් පොඩ්ඩක් අත් මුදවා ගන්නට ඕනේ. හොඳයි, අද දවසේ අපිට වනිතා වර්ණ වැඩසටහනින් සමගෙන යන්න කාලය ඇවිල්ලායි තියෙන්නේ. හුඟක් දේවල් කතා කළා, ජාතික පුවත්පත්වල තිබුණු අපි ප්‍රවෘත්ති කතා බහ කළා. එහෙමනම් හෙටත් හරියටම උදේ 9:30ට අපි වනිතා වර්ණ ඔබත් සමග හමු වෙනවා, මුණ ගැහෙනවා. අදට අපි සමුගෙන යනවා. සුබ දවසක් ඔබට.